සම්බදු සරණය ස දැත වේ. බුදුපාණන් වහන්සේ අවබෝධයෙන් සරණයන ශ්‍රද්ධවන්තයා ධර්මවනසිකාරයට පැමිණයි. එබැවින් අපි බුද්ධරත්ය ගුණ මනාකොට හැඳන අවබෝධයෙන් බුද්ධරත්ය සරණයමෝ සදැහතුනි ඔබ ේත්‍රණය කිරීමට බලාපොරත්වන ධර්මදේශනාවත් ඒ සඳහා ඔබහට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිණයේ මේ පෑරණියමිත දායකත්ව ධර්මදශාවව සිදු කිරීම සඳහා බෞද්ධයා රූපවා හිනී ැදදිියයට වැඩම කළ, පූච්ජ්‍යපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනය ස්වාමීන් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාරපූරක පිළිකනිමු, සාධෝ, සාධෝ සාධෝ. මෙම ධර්මදේශනාව සඳහා සැහඇති දායකත්වය ලබාදෙනවා, ඉතාලියයේ වැනිසි නගරයේ පදංශි, සුභහෂ් විතානගේ මහතා නිසාමනී රත්නායක මහත්මිය තිසන් හන්සද පුතනුවන් සහ සසින් සිත් නද පුතනුවන්. නමෝතස්ස බගවෙතු වරහත්තු සභබදමමිසු අප අපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවී සාරජ රජ විසාරය දසස. සmbe සtuteම seදසර seදමරජ දමම සමස Tatග se සabanu සමා සහබදබදස්ස. नमो तस्स भगवतु अरहतु सब दमी सु अपटिहत ज्ञान चारस दस बल धरस चतुवी सारज्ज विसार दस सब सतुतमस धमिस रस धम्म राजस धम्म सामिस तथा गुनुदुदस नमोत भगवत अराहत शबदमीशुपीहत ज्ञानचारस् बलधरस चुसार्ज विशारद සභභ සතුතුතමස්ස ධමමිසරස්ස ධම්මරාජස්ස ධනමසාමිස තතාගතස සහබඥයුණු සම්මා සමබුද්බුදස්සේ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තවමිස්සූදානන් වෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනාකර වගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත්. එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස්කර ගණ්ඩත් ඒ තුළින් සුගතිගාමී වූ පරොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමාමහනිවනින් සැනසීම ලබා ගනීමේ පරමාර්තයත් ඇතුවයි ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන්නේ පිනතන අපි මේ දවස් වල මේ දේශනාමාලාව තුළින් සාකච්ඡා කරමින් හිටියේ අචින්තෙයිය කියන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත ගුණය අනන්තයි කියල කියන්නේ කොහොමද කියන කාරණාවතමයි එයින් සාකච්ඡා කරන්නේ ධර්මදේශනා හතක් සම්බන්ධයෙන් මේ වෙනකොට දේශනා කරලා නිමා කළ අචින්ත එඒ සූත්‍රයට සම්බන්ධ අටවෙනි ධර්ම දේශනාව තමයි මේ සිදු කරන්න සූදානං වෙන්නේ පිනතින පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්න යෙදුනා මේ සම්මාධිට්ටික බව අපිට කොයි තරන් යහපතක්ද සම්මාධිට්ටික ජීවිතයක් කොයිතරං උතුම්ද සම්මාධිට්ටික ජීවිත ලබන්ඩ සංසාර අපි මොනවක් කළ යුතුද අන්‍ය තීර්ථකයින් වෙනත් ආගමිකයන් මහත් වූ දනසම්පත් ලැබයි මොනමොන හේතු නිසාද ආධි වශයෙන් කරුණු රැස? පහුගේ දේශනාවෙන් අපි සාකච්ඡා කළා අපි අද එතන දළ ධර්ම දේශනාව ඉදිරියට සාකච්ඡා කරමු පෙනතනය ලොවතුරා බුදුරජාණන් වහන්සෙළඟ අපි කරන හැම පූජාවක්ම අපේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයෙන් මහත්ඵල කරගණන්ඩ අපිට පුළුවන් භාගිතුන් වහන්සේගේ අනන්ත ගුණය තුළ අපේ පූජාව මහත් පලවෙනවා අපේ ශ්‍රද්ධාව ඒකට හුඟක් උපකාර වෙනවා. එතකොට ආනිසන්සේ ඉතාම ඉහලයි ජීවිතයක විඳිනවනං සැපයක් ඇහෙෙන් යමක් දැකල සතුටක් උපදවන්න පුළුවන්. කනෙෙන් යමක් අහල සතුටක් උපදවඩත් පුළුවන්. හිතිං යමක් හිතල අපිට සතුට වන්නත් පුළුවන් ඒ වගේ මෙ සලායතනයන් තුළින්ම ගන්න ආරමුණු සුක සහගතන ඒ භාගිතුන් වහන්සේගේ ශාසනයේ නිසා අපි කරගත්ත කුසල කර්මුවල විපාක නමුත් ජීවිතයට දුකක් විනිින්ඩ වෙන හැම මොහොතක්ම අපිට එහෙම දුකට උරුමකන් කියන්න වෙන්නේ ආරයන් වහන්සේලාට අකීකරුවිච්ච නිසා මේ ගෙවන ජීවිතවල අපි දුක සැප දෙකම මිශ්්‍රව ගත කරනවා වැඩිපුරතියන්නේ දුක දැන්නෙන වෙලාවල් හේතුව තමයි ආර්යන්ට අකීකරුවීම යම් කෙනෙක් ප්‍රාණගාතය යෙදෙනවන ඒ බුදුරජාණන් වහන්සට අකීකර විච්ච නිසා බුදුරජාණන් වහන්සේ අපිට එපා කියල දේශනා කළා සිල්පද පහම ගැන කතා කළ එහෙමයි වේරමනී කියලග වැලකෙන්ඩ කියලයි කීව නමුත් භාග්‍යතුන් වහන්සේ සියලු කරුණු කාරණ දැනගෙන විපාකයත් දැනගෙන අපිට දේශනා කලා මේ වැඩේ කරන්න එපා කියලා ඉතින් එපා කියලා තියෙනකොට අපි නැවත නැවතත් ඒ කාර්යම කරනවනං අකීකරු බව නිතින් අම්ම තාත්තා යම් දෙයක් එපා කියද්දි දරුවෝ ඒකම කරනවන මව්පියන්්ටකීකරුවීම. ගුරුවරයා යම් දෙයක් එපා කියද ඒකම කරනවන ගුරුවරයට අකීකරුවීම. භාගිතුන් වහසේ යම් දෙයක් එපා කියලා තියෙනකුට ඒකම කරනවාන භාගිතුන් වහස අකීකරුවීම. එතකොට ඒකේ විපාක්ය අනිවාරෙන් දුක් සහගතයි සිල්පද පහම අපි උල්ලංගනය කළත් විපාකය දුක් සහගතයි එතොට එහෙම දුක් සහගත විපාකයක් අපිට විඳින්ඩ සිද්ධ වනේ භාගිතුන් වහසිට අකීකරුවච්ච නිසා ආංඒකයි සඳහන් කළේ මේ සලායතනයන්ගෙන් යම් සැපයක් විඳිනවනන් ඒ භාගිතුන් වහස නිසාම තමයි මේ ජීවිත යම් දුකක් විඳනවනන් ඒ භාගිතුන් වහසේට ආරයන් වහසලට අකීකරුවීමේ දුකක් විඳන හැම මොහොතකම දුකක් දැනෙන හැම මොහොතකම සසර මාවිසින් ආර්යන්ට අකීකරවීමේ පලයක් මයි මේ බුක්ති විඳින්න කියල හිතලා ඒ අකීකරුවීම මේ තරන් වේදනා සහගතනං නැවත නැවත අකීකරු නොවෙන්ඩ තමයි අපි තීරණය කරන්නුව ආයන්ට ආකීකරු බල මහන්නවේ මයන් බන්ති නිමුද්ගා දීග සම්සා. අප්පා තිස්සා අපපති ඉතිහා සංසරාරහි එම සඳහන්කලේ මහහගරජ්ජුරු මහන්නවේ මයම් බන්ති මහා මහන්නවේ කෙලකිවේ එකයි මේ මහා භවසාගරයේ. නිමුද්ගා දීග සම්භවිී අති දීර්ග කාලයක් අපි ගිලිල හිටියා මහා භවසාගරයේ දීර්ග කාලයක් අපි ගිලිල හිටියා නිමුද්ගා දීග සම්භවිී අප්පා තිස්සා අපපතිට්ටහා සංසරාම චිරන්තයි මේ තරන් කාලයක් මේ සංසාරරි සැරිසරුවා. ඒ තර හිතුම් හේ ආපජ්්‍ය පතිට්ටන් අධි ගච්චරී දේර්ග කාලයක් සංසාරි සැරිසැරුවේ ආරයන්ට අකීකරු වෙච්ච නිසා එනම් මේ වෙලාවේ අපිට ලැබිලති නෝ පිහිට අපිට ලැබිලතියනෝ සරණ නිමුී. අපපතිස්සා අපපතිට සසර් ඒ තරහිතුන් මේ ආප පතිත්ත අධ දීර්ඝ කාලයක් බවසංසාරය ගිලිලහිටපු අපිට දැන් පිහිට අන්ඩ තැනක් ලැබිල තියෙනවා ඒ කවුද පිහිටන්ඩ ලැබච්ච තැන ඒ තමයි භාගිතුන් වහන්සේ ලෝක පහල විච්චි නිසා. ආන්ගේි නිසා ස්වාමීනී ඔබෝහන්සේට වැදල මේ සංසාරයෙන් අපි ගොඩටයනෝ මහනාගරජිරු කියනෝ මබහන්සට වැඳල මේ සංසාරයෙන් අපි ගොඩ ටයනෝ එන භාගිතන් වහසගේ ශාසනී ලැබිල තියෙන මෙවන් අවස්ථාවල් වල අපි නැවත නැවත බොහෝ කුසල් සිද්ධ කරගෙන සසරින් එතර යන්න මුත්්හ කරන්නුවනේ අදත් සතරාපායිෙන් වෙෙන් වෙලා සතරාපායකයන්තන නෙමේ අපපිමයින්නේ තැකපි සතරාපායෙන් දැනට දැනට මිදිලඉන්නේ නමුත් සතරාපාය සත්්‍යයාගේ මහ ගෙදරවාගේ අපි එහෙනම් සතරාපායෙන් මිදුනේ වෙන කවරුුවත් තින්ද නෙම බුදුරජාණන් වහන්සේ නිසාම තමයි අපින් කතා කලන්න සැපයක් වින්දනං ඒ භාගිතන් වහසේ නිසා කියලා මේ විඳින්නෙත් සැපයක් මෙතැන ඉන්න බුදුරජාණන් වහන්ස හින්දා ඒක ය රජ්ජිරු උත් සඳංකළේ පිහිටන්ඩ තැනක් ලැබුණා ඒ භාගිතන් වහන්සේ නිසා එහින්ද මෙතෙන්ටාවට පස්සේ අපි තාමත් බුද්ධාන්තරයක ඉන්නවා මනා ප්‍රයෝජන නෙලාගෙන සංසාරෙන් එතර යන්ඩ බවසයුරෙන් එතර යන්න සතරාපායෙන් විදෙන්ඩම තමයි කටයුතු කරන්නටනේ අං ඒනිසා මෙතන සඳහන් කළා විශේෂයෙන් කරුණු පැහැදිලි කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් මේ සංසාරය කරලතියන උපකාරයේ මෙච්චරක් මෙ පමණක් කියලා සීමාවක්න්නේ සසර පුරාම උපකාර කරලතිනවා බුදුරජාණන් වහන්සේලා අපේ භාග්‍යතන් වහන්සේ සිද්ධාර්ථ භෝෂතාණන් වහන්සේ හැටියට මෙලොව උපද්ධවපු අම්මා බුදුරජාණන් වහන්සේට ණයයි සාමාන්‍යයෙන් ලෝකෙ හැටි දරු නමු මහබෝසතන්නන් වහන්සගේ අම්ම ලොවතුරා බුදුරජාණන් වහන්සිට නයයි. ඇයි භාගිතුන් වහසිට නය අම්මා අපි අම්මට නය වෙනකොට මහාමායා දේවින් වහන්සේ සුද්දෝදන් රජරුත් භාගිතුන් වහසිට නයැයි. මව්පියන්ට තියෙන නය අපිට කවදාවත් ගෙවල ඉවර කරන්න බෑ එක ධර්මීම් සඳහන් කළා. ඉවර කරන්න ක්‍රමයකුත් ධර්මය තුළම දේශනා කළා අපිට පුළුවන් සිල්ගන්නේ නැති මව්පියූ සී ලේටියමු කර තිසරන නැත්තං තිසරණයට හරවුණු පන්සිල් නැත්තං පන්සිල් ආරක්‍ෂා කරන කෙනෙක් බවට පත්කරවනෝ එතෙන්ට ගෙනාවට පස්ස උපෝසත සිල් සමාධන් කරවන්න කටයුතු කරන්න පුළුවන් ලෝබයිනං හරියට ඒගොල්න්ගේ ලෝභකම අත්හැරලා ඒගොල්ලො දන්දෙන්ට කැමැත්ත ඇති කරෝලා දානයට එම කරන්න පුළුවන් යම් දරුවයෙකුට පුළහන්නන් තෙරුවන් සරණ නොගිය මවපියෝ තිසරණයට ගේෙන් සිල් ආරක්‍ෂා නොකරන මවපියෝ සීලට ගේන්ට. දං නොදෙන මවුපියු දානයට යොමු කරට ආන් ඒ දරුවා මව්පියන්ට තිය න අයෙන් දහස් වෙනවා ධර්මය සඳහන් කරනවා මේලෝකෙ යම් කෙනෙක් නිසා තවත් කෙනෙක් තෙරුවන් සරණ ගියානං තමන් තෙරුවන් සරණ ගිය අහවලා නිසයි අපිට කියඩ පුළහන්න ආංග අපිව තෙරුවන් සරණ යවාපුෙනාට අපිට කවදාවත් නයගැල ඉවර කරන්න බැක් කියලා මව්පියන්ග ෙනය ගෙව්වත් තිසරණෙහි පිහිට ඔබපු කෙනාට නයග වඩ බෙරුවෙන එනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේටම අපි නයි මුලින් පිනතිනි මහා බ්‍රහ්මයා අපේ භාගිතුන් වහන්සේට මේ මුළු සක්වල පුරාම කොතාපු හංදං වෙලා පූජ කලා මහාමේරු පරෝතය තරම් උසයි. ඒ බුදුරජාණන් වහසිර උපහාර පූජාව නමුත් භාගිතුන් වහසිට තියෙන න අයනංයකින් ගෙවෙන්නේ. සතර අපායෙන් නිදහස් වෙන්ඩ අපිට මග කියල දුන්න බුදුරජාණන් වහන්සේට අපිට කවදාවත් නයිගෙවල ඉවර කරන්න බෑ අං ඒනිසා සඳහන් කළා මේ ලෝකෙ නය නැති අනන්න සුකයාණන් වහන්සේ මහා බ්‍රහ්මයක්ත් කතා කරන්න එහෙමයි සාහම්පති බ්‍රහ්මරාජය දහම් දේශනා කරන්න බුදුරජාණන් වහන්සේට ආරාධනා කරපු වෙලාවී මුලින්ම මේ වචන පාවිච්චි කළ අන්න සුක කියන වචය එමන පින්නතිනේ මේ ලෝකයේ නය නැති කෙනෙක් ඉන්නවනගේ භාගිත වහන්සේ කිසි කෙනෙකුට නය නෑ නමුත් අපි රහත් වන භාගිතු වහසට නයැයි ඇයි අපි ේතන්ට යන්න පුළ හමුුලේ බුදුරජාන් වහන්සේ නිසාග ඒක නයගෙවන්න බෑන අපිද නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අහවලා නිසා බුදුුණී කියලා කතාවක් නෑන. තමන් වහන්සේ තනියමම තමයි ලෝකසත්්‍යයා සංසාරයෙන් එතර කරන මග ඔයාගන. එනම් ලෝකෙන් අය නැති උත්තමය ඉන්නවනං ඒ භාගිත වහන්සේ. මව්පියන්ට කළ යුතු ප්‍ර්‍යූපකාර ටික ඔක්කොම කරලා අපි මව්පියන අයෙන් නිදහස් වුනත්. අපිට බුදුරජාණන් වහන්සට තියෙන අයන්න නිදහස් වෙන්ඩ නිදහස් වන්න බෑ. හම්පති මහා බ්‍රහම රජය සඳහන්කරනවා උටේහි වීර විජිත සංගාගා. සත්තවාහ අනන විචරලෙරල. ඔවුන් අරාපී සඳහන්කරපු අනන්න කියන වචනේ එතනතියෙනවා. සත්තවාහ අනන්න විචරලෝක. සංග්‍රාමයන් දිනු මහා වීරයන් වහන්සේ සාර්ථවාහකයන් වහන්සේ. අන්‍ය සත්වන්ට මග පෙන්වන නිසා සාර්ථවාහක කියල කියනවා එකනි රියදුරාටන සාරතී කෙලකෙන් පුරස ධම්ම සාරථී කිය තපි කියනවා පුරුෂයන් දමනය කර පුදුමාකාර හැකියාවත්තේ ණය නැතියාණන් වහන්සේ ලෝකෙහි හැසිරෙන සේක්වා අනන්න විචර ලෝක ලෝකෙහි හැසිරෙන සේක්වා දේසස්ස වූ භගවා ධන්වන්මව අන්‍යාතාර ඔබ වහන්සි අවබෝධ කරගත්ත ධර්මයේ ලෝක සත්ත්වයට දේශනා කරන සේක්වා. ඒ ධර්මය අවබෝධ කරන්නට ප්‍රඥාව ඇති අය මේ ලෝකෙ ඉන්න අස්වාමයනිි. භාගිතුන් වහන්සෙත් තේ වෙලාවි පිළිසුරක් ලබල දුන්නා මම ධර්ම දේශනා කරන්න තීරණය කළා. ගට පිනති නෝක ලොවතුරා බුදුරජාණන් වහන්සලා හැම කෙනෙකුටම ඇතිවෙන මැලි බව. කාට ද අවබෝධ කරගත්ත ධර්මය දේශනා කරන්න කෙළ හිතන වෙලාවේ මේ මැලිබව ඇතිවෙනවා කියලා ධර්මයීමම සඳහන් කරනවා. එකට හේතුව තමයි රාගයෙන් රත්වෙච්ච, දදේශයෙන් මත්තච්ච, මෝහෙෙන් මුලාවෙච්ච දහමක් නොදන්න මේ මිනිස්සුන්ට ගැඹුරු ධර්මයේ දේශනා කලාට තේරෙනවද කියල හිතනවා. ඒක ක්ෂණයක් විතන ඇතිවෙන සිතුවෙල්ල. දීර්ඝකාලයක් ඇතිෙනෙ එකක් නෙමෙයි. ඉතින් හැම්ම බුදුරජාණන් වහන්සේ නමකටම ඇතිවෙන මේ මැලි බව අපි භාගිතුන් වහන්සේටත් ඇති වුණා. හැබේ සඳහන් කරනවා ඒ ඇතිවෙනවත් එක්කම දිවිය ලෝක බ්‍රහ්ම ෝක කැළමෙන්ට පටන්ගත්ත කියලා. අපි ඉවරයිි ඉයි භාගිතුන් වහසේ ධර්මයේ දේශනා නොකළොත් අපි ඉවරයි කළ කැලබෙනවා. එහෙම කැලඹෙන අතරතුර තමයි සහම්පති මහා බ්‍රහ්මරාජයා වහාම පිටත්වෙන් ආරාධනාවක් කරන් ඩෝනේ මේ ගැඹුරු ධර්මය තේරුම් ගන්නඩ පුුවන් අය ඉන්නවා කියලා. ඒනිසයි භාගිතුන් වහස ළඟට එන්නේ. නමුත් ඒ වෙන කොට භාගිතුන් වහසේ දහම් දේශනා කරන තීරණය කරලා ඉවරයි ඒ නිසා සඳහන් කරන අ මහා බ්‍රහ්මය අමාදොර ඇරියා සැදහැ ඇත්තුූ සැදහැමු දත්වා නිවන් දොර ඇරලතිෙන් ශ්‍රද්ධවතිය න අය මගේ ධර්මය තුළ හැසිරෙන්ට කියලා පිඳතුනී අපේ නිවන වෙනුවීන් බුදුරජාණන් වහන්සේ වෙහෙසුන තරම්. අපි කවදාවත් වෙේසිෙන් නෑ. අපේ නිවන වෙනුවෙන් වැඩියෙන්ම වෙහෙසිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. එනම්ඒ සත්වයා පිළිබඳව තියෙන අනුකම්පාව කියල සඳහන් කරහම වචචනයෙන් ඒ අනුකම්පාව මොන තරන් අනුකම්පාවක් ද කියන එක මේ ලෝකෙ කාටවත් තේරෙන්නේ. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ සුමේද තාපසතුමා නියත විවරෙන ලබනකොට ගාථාවක් දේශනා කලා නං දීපංකර බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවත් තුන්වෙනි පදය දේශනා කරන්න කලින් රහත්වෙෙන්න්න සුමේද තාපසිතුමාට පුළුවන් එකකන මොනතර ඉක්මට සසරින් විදෙන් පුළුහංකම තිබුණද. ගාථාවක තුන්වෙනි පදේදේශනා කරන කලින් ඒ ශාසනයේ මහාරහතන් වහසෙනමක් වඩ පුළුවන්. ඒකන්නේ නිවන තමන්ගේ අතේ මයි තියෙන්නේ. එවන් මොහොතක ඒ නිවන අත්හැරලා තවත් මහාකල්ප අසංක්‍ය හතරයි ලක්ෂේක. සංසාරයට ආවේ බුද්ධත්වය ලබන්ඩ තියෙන තන් හා හින්දද. එකක් නිසා නෙමේ ලෝක සත්්‍යයා සංසාරෙන් එතර කරවන්ඩ හිතේ ඇතිවිච්ච කරුණා අධ්‍යාශය නිසා ලෝතුරා බුද්ධත්වය ලබනවා කියන එක මහා වීර පුරුෂයන්ට විතරයි කරඩ පුළුවන් ඒවාගේ වීර පුරුෂියයෝ ලෝකෙ පහළවෙන්න ඉතාමත්ම කලාාතුරකින් ඒකනි බුදුරු මෙච්චර දුර්ලබ කල්ප අසංකය ගනන් ගෙවෙනවා බුදුරජාණන් වහසල නෑ. දෙ අනාගතයට මෛත්‍රී භාගිතන් වහසේ පහල වෙනවා. එක අපි ධර්මය තුළින් හොඳට අහල තියෙනවා. නමුත් මෛත්‍රී භාගිතුන් වහසේකින් පස්සේ මහාකල් පාසංකෙයියක් විතර යනකම්. බුද්ධෂූ්‍යයයි. මහාකල්පාසංකීයක් කියලකම් මහාකල්පම එකයි බින්දු එකසිය හතලිය බුද්ධ ශූනයයි කියල කියන්නේ ඔය කාලයේ තුළ පහළවෙඩ පාරමිතාපුරල්ල නිමාකරපු බෝධිසත්වේ නෑ කියන එකනී එනම් බෝසත්වොරු මොන තරං දුර්ලබද ඇයි බෝසත්වොරු මෙච්චර දුර්ලබ බුද්ධත්වය කියල කියන්නේ එත් තරම්මමාරුකාරය අතේ තිබිච්ච නිවන පසක දාලා ලොවතුරා බුද්ධත්වය ලබනවා කියල තීරණය කළේ තමන් වහන්සේ සතුව එවන් වීර්යක් තියෙන නිසා. එවන් වීර්ය තියෙන වීර්ය වන්ත පුරුෂයෝ මේවාගේ පහසුවෙන් සංසාරයෙන් එතර වුුණොත් කෞුද පිඳතින අපිට පිහිටවෙෙන්. කෞුද අපිව සතරා පායෙන් ගලවන්න. මුලින් සඳහන් කලා අද මෙතැන මෙහෙම ඉන්නේ බුදුරජාණන් වහන්ස නිසා මයි කියලා. එහෙම නූනා නං මේ වෙනකොට සතරාපාය සංසාරි කොහි දුක්කිදීද ආංගක නිසා පුදුමාආකාරාණුකම්පාව තමන් වහන්සේ ලෝක සත්‍යයා සසරින් මුදුවන්ඩ යනකොට තමන්ටත් දුකක් විඳින්න වෙන බව දන්නවා නමුත් එය පසෙක තියෙනවා බොහෝ දෙනාගේ සුවයි වෙනී ඒනිසා බුදුරන්ට අපි හැමදාම නැයි. ඒක් ගෙවල ඉවර කරණ්ඩ බෑපිඩතින් කවදාවත්. බුදුරජාණන් වහන්සේර කොච්චර වැන්දත්මදි දවසේ පැ් විසි හතරම මුළු ජීවිත කාලෙම බුදු ගුණම කියය කියිය හිටියත් අපි භාගිතුන් වහසිරුවූ පහර කලානං වෙන්නේ ඒ නය ගෙවල ඉවර කරන්ඩ කවදාවත්ම බැරුවූයනෝ. අපි වෙනුවෙන් වැඩියෙන් දුක්වින්දි භාගිතුන් වහන්සේමයි මහාකල් පාසංක්‍ය හතර තවත් ලක්ෂයක කී පාරක් අපායි අන්ඩඇද්ද කී කාලයක් තිරිසංගුණාද කී කාල මනුෂ්‍ය වෙලා නොයෙක් දෙනාගේ තාටන පිඩිනවට ලක්වුණාද ශාන්තිවාදී තාපසතුමා ඳ ද්දුක අපි අහල තියෙනවා. කලාබු රජ්ජුරු කන් දෙක කපල නහය කපල අතපය කපල කොට කෑල්ලක් වගේ ලාකඩවාගේ මුළු ශරීරයම ලෙයින්ම ලෙයින්ම තෙමිල රතුම රතුපාටුවෙලා අපිට මිටික අහගනීන්ට විතරක් පුළුවන්. ඇගිල්ලක් ටිකක්්චපු නහම තියෙන දැවිල්ලක් වේදෙනවා. කන කපල අයිංකරහම නහය මූන මැද්දෙන් ගලෝලා අයිංකරහම කපල උරපත්ත ගාවින් අධ දෙක කපාම කලව මුලින් කකුල් දෙක කපාම කොහොම වේදනාවක් දරන්නත් එතකොට සුමේද තාපසතුමා එදා දීපංකර භාගිතුන් වහන්සේ ළඟ රහත්වෙන්න්නේෙ නැතුව ලොවතුරා බුද්ධත්වය වෙනුවෙන් සසරට බහිනකොට සුමේද තාපසතුමා මේ බව දැනගනින්ට නැතුවෙන් සුමේද තාපසතුමා කියලකෙනෙ අහසින් යන අභිග්ඥාලාබී තවසි. කොයි කාලයක් මට අපායයන්ඩ වෙනවාද අද නිවන අත් හැරියොත් කියලා දන්නවා මෙච්චර දුක් විඳින්ඩ සංසාරයට බැස්ස අපිහින්දන්නේ එකයි අපිට භාගිතුන් හස තරන් අනුකම්පා කරපු කෙනෙක් තව නෑ කියල සඳහන් කරන්න. එන ඒ මහා කරුණාව ලොවතුරා බුද්ධත්වය ලැබුවට පස්සේ නිමක් නෑ. එන ඒ මහා කරුණාවේ පුදුමාකාර අනන්ත බවක් තියනවාමී ලෝක කාටවත් එහෙම කරුණාවක් පහල වෙන්නේ. එහෙම දයාවක් පහළ වෙන්නේ. පන්නතුනේ අපි සඳහන් කලා එහෙම වීර්ය වන්ත පුරුෂෝලෝක අඩුයි කියලා. එවන් අය පහසුවෙන් නිවන හොයාගත්තොත් සසර සතවය ආතරමං වනවා. උදාහරණයක් සඳහන් කරනවා ගමකට ගිනි හරගෙන ලැව් ගින්නක් දැන් ගමදිහාාවට ගින්න වේගෙන් එනවා ගමයඉන්න මිනිස්සු ගෙවල් ඇතුලෙ තියෙන රංග්‍රදී බඩිමුට්ු ගැන හොයන්නේ දරුමල්ල ටිකා අරගෙන පැනල දුවනු ජීවිතී බේරගන් එහෙම දුවගෙන දුවගෙන යනකොට ගග කටගාවට පිරිළ ගලනෝ තන් ගඟට පැන්නත් මැරෙනවා මෙගොඩ හිටගෙන හිටියත් පිච්චිලා මැරෙනෝ මොකින් දැම් මැරෙන්න්නයි වෙලාති. නමුත් අර දුවගෙන එන අය අතර අර ගඟට පැනල පීනන්ඩ පුළුහන් අඇයි ඉන්නවා ත් හැෝටම පිීනන්ඩබ පීනන්ඩ පුළුහන් අය ගගට පැනල එතර වෙනවා නවත් මෙතෙන්ට දුවග නේනවා පුදුමාකාර අනුකම්පාවක් තියෙන බීර්වන්ත පුද්ගලි මෙගොඩ අතරමං වෙලා ඉන්න මිනිස්සුන්ගේ විලාපය අහලා කරුණාව දයාව හිතේ ඉපදිලා ඔොහු තීරණය කරනවා මමත් මැරෙනවනං මේ ඇත් එක්කම මැරෙනවා. යනවනං මේයත් අරගෙනම යනවා. දාලයන්න නෑ. ඒනිසා පහුරු බැඳලා පුළහන්නම් මේ මිනිසු පටවගෙන යනවා. ආං ඒවාගි තමයි ලෝතුරාබුදුවෙන බෝධිසත්වය. තනියම සසරින් එතරයන්ට පහසුවෙන් පුළහන් නමුත් සංසාරය අහිංසකටික දාලයන්නේ ආරම්මයන්. ඒ නිසා තමයි දීපංකරපාදුමුූ ලිනිවනත්තෙරී එතකොට හිතන්්ඩුකු අපි වෙනුවෙන් මොන දුකක්යෝ සැඩතීරණය කළාද ඒකයි සඳහන් කළේ අපේ නිවන වෙනුවෙන් අපිට වඩා මහන්සි වුණේ බුදුරජාණන් වහන්සේමයි කියලා. ලෞතුරා බුද්ධත්වය ලැබුවට පස්ස සැතපුුණ දවසත් තිබනද ඉතාම කලාතුරකින් දවසක තමයි සතපුන බවසඳහන් කරන්නේ බොහෝ වෙලාවට දවසකට සැතපිලා තියෙන්නේ පැයකුත් විනාඩිවිශස්සක් විතර දවසකට සැත පින්නේ ඒ හැමදාම නෙමේ ඒත් කලාතුරකින් දවසක ඒ ලෝකසත්වයා වෙනුවෙන්මයි අපේ නිවන වෙනුවෙන් එච්චර කැපකිරීම් කරපු අපේ භාගතුන් වහන්සේ තාමත් එහෙම කටයුතු කරනකොට අපි අපෙන් අහන් ුවඕන ප්‍රශ්නයකුත් තියෙනවා මොන සැනසීමක් තියෙන නිසාද මොන රැකවරණය තියෙන නිසාද තාමත් සංසාරයට බැඳලා පෑ හතාට දහයක් ගුලි වෙලා පිනිදා ගන්නකිල්ලා අපේ නිවන වඩුවෙන් අපි කිසි වැඩක් කරන්නේ ඒ නැගිට්ට වෙලාවටත් අපි අපේ ලෞකෙ කටයුතුවලට නිහස්ස වුනාමිසා. රුව වදින්ට බුද්ධ පූජාවල් කරන්න සිල් ගන්්ඩ අපිට තියෙන කාලිහුඟ අඩුයි බනක් අහන්ඩ නමු පෝයකට සිල් ගණ්ඩ නමුත් තවත් කෙනෙකුට තවත් කෙනෙක් කතාකළුත් බොහෝ දෙනාගෙන් කම්බෙන උත්තරේ වෙලාවක් තිබ්බොත් එන්න කියලා ඒම නැත්තං බලන්නන් කියලා සමහරලාට මැරණකම්ම යාටඒක බලන්ට වෙන්නේ ඒ අපේ නිවන වෙනුවෙන් අපි කරපු දෙයක් නෑ වගේ නමුත් භාගිතුන් වහසේ අපි වෙනුවෙන් හරියට දුක්පින්දා. සංසාරය හුඟක් පින් කරපු ප්‍රඥ්ඥාාවන්තායේ බුද්ධ ශාසනයෙන් ඕන තරං ප්‍රයෝජනගන්න. අසං්‍ය විසි හතරකට වඩා සත්ත සමුදායක් එක සම්බුද්ධ ශාසනයකින් සසරින් එතර කරනවා මේ බුද්ධ වාසනෙන් ප්‍රයෝජන ගණ්ඩම සසර පින්කරගෙන අයත් ඉන්නවා අහිංසකයුත් ඕන තරඟඉන්න අනුකම්පා කරන්නටට එළකට පින්න්නතනේ අපේ බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන්ම ජීවිත කෝටි ප්‍රකෝටි ගනක් දුක්කෙඳලා දුක්කෙඳල බුද්ධත් ේශාක්ෂාත් කරලා අපටම අනුකම්පා කරලා පතලස් පස් අවුරුද්ධක් තිස්සේ අ සූහාරදාහක් තරම් මහා ධර්මස්කන්දයක් දේශනා කළා. ඒ සරුවගඥතා ඥානයෙන් දන්න ප්‍රමාණයේද. පිනතිනේ දන්න ප්‍රමාණයේ සීමාවක් නැහැ. භාගිතුන් වහන්සේම උපමාවක් දේශනා කළන්නේ. මහා ඇ්ටේරිය වනන්තරයකට ඇතුල්ලලා භාගිතුන් වහන්සේ දේශනා කරපු ධර්මස්කන්ධය කොච්චරද මේ ඇට්ටේරිය වනන්තරයේ වැටිල්ල තියන කොවලින්. ොළ මිටක් කරගෙන අහනවා මෙ බිම වැටිල තියෙන කොළයි ගස්සොල තියන කොයි කොච්චර ප්‍රමාණයක්ද මගේ අතේ තියන කොළ කොච්චර ප්‍රමාණය වැටෙන්ට තියෙන කොළයි වැටිල තියෙන කොලයි ගැන කල්පනා කරහම අතිවිශාල ප්‍රමාණය නමුත් අතේ තියන ප්‍රමාණය ශ්‍රී හස්සේ තියෙන ප්‍රමාණය ඉතාමත්ම සුල් ප්‍රමාණය මහනිනී මා අවබෝධ කළ ධර්මය මේ වැටිල තියෙන කොළ ප්‍රමාණයත් වැටෙන්ඩ තියෙන කොළ ප්‍රමාණයක් ඊටත් වඩා වැඩි. නමුත් ඔබට දේශනා කළ ප්‍රමාණය දේශනා කළ ධර්මස්කද ප්‍රමාණය මේ මිටේ තියෙන කොළ ප්‍රමාණයටත් අඩුයි අවබෝධ කළ ප්‍රමාණය වැඩි දේශනා කළේ බොහොම ටිකයි. ඒ දේශනා කරපු ටික ඇතුළේ මේ ලෝක ඉන්න අපි ඔක්කොටම දෙවියන්ට බඹුන්ට මරුන්ට මිනිසුන්ට මෙ සියලුම දෙනාට නිවන් දකිින්ඩ අවශ්‍ය කොටස දේශනා කරලායි තියන්නේ. එහෙම දේශනා කලා කියල කියහම කෙනෙක් නිවන් දැකපු විදිහටම අනික් කෙනාටත් නිවන්දකින්න පුළුවන්ද එහෙම නිවන්දකින්නේ අන්න ඒක නිසා තමයි ධර්මරත්නයේ අයිතිය වෙනකාටවත් දුන්නෙත් නැත්ති මේ ලෝක ජීවත්වෙන හැම සත්ව එෙක්ම එකම විදිහට නිවන්දකි නැැ භික්‍ෂූන් වහසලට දේශනා කළා මහනිනිි භාග්‍යතුන් වහසගේ ධර්මයම ලෝකයට දේශනා කරට. භාගිතුන් වහසිගේ ධර්මයේ දේශනා කරන්ට. තමන්ට වැටහෙන දෙයක් ලෝකයට කියදයන් එපා නිසා ධර්මරත්නය අයිතිය යටත් පිරිසිෙන් ධර්ම සේනාධිපති සැරියුත් මහරහතන් වහසිරුව දුන්නේෙ නෑ. ධර්මරත්න්නේ අයිතී තියෙන්නේෙ භාග්‍යතුන් වහසේ යටතෙම තමයි. ඒත් අපිට තියෙන් අනුකම්පාවහින්දම තමයි. බහනින තමන්ගේ භාවනා අත්දැකීම කවදාවත් ශ්‍රාවකයට ක කියන්ද ඩ පාකි. භාවනා අධහැකීම කෙලකිීේ තමන්ට අවබෝධ වනානං යම් ධර්මයක් ඒ ධර්මය ශ්‍රාවකයන්ට කියන්නඩ ඇඩ පාකිවා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන යම් ධර්මයක් දේශනා කලා නං බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බවිදිහට ශ්‍රාවකයන්්ට කියන්න කිවවා තමන් අවබෝධ කරගත්ත දේක කියන්ඩ ඇන්ඩ එපා මට වැටහෙන්නේ මෙහෙමයි මංහිතන්නේ මෙහෙමයි කියල තමන්ට හිතෙන දේ කියඩ එපා කියලයියේ දේශනා කරන්නේ. භාගතුන් වහසේ දේශනා කරලා තියන්නේ මෙහෙමයි කියලා බුද්ධ වචනය දේශනා කරන්න ගැල කිවවා. හේතුව තමයි මේ ලෝකෙ කොයි තරම් මනුස්්‍ය ජනගානයක් සත්ව සංහතියක් ඉන්වාද මනු්‍යය විතරක්නෙමි සියලුම සත් මෙ හැම්ම සතෙක්ම නිවන් දකින විදිහ බුදුරජාණන් වස දැකලයිතියන්. අපට අර දේශනා කරපු ධර්මස්කන්ධ ප්‍රමාණයේ අපි වර්තමානිිකය නසූ හාර දාහක් ධර්මස්කන්දය කියලා. මේ අසූහාර දහසක් ධර්මස්කන්ධයේ තුළ මේ සියලුම සත්වයන්ගේ නිවනට හේතුවෙන කරුණු ටික තියෙනවා එක එක්කෙන තම තමන්ට ගැලපෙන ගැලපෙන විදිහට ඒ නිවනට ගමන් කරන වඩේ අවශ කරුණු එතන තියෙනවා තවත්වි දිහගට කිව්ව නිවන කියල කියැන එක ලක්ෂයක් නමුත් එතෙන්ට යන්ඩ කෝටි ප්‍රකෝටිගානක් ඉන්නවා ඒ කෝටි ප්‍රකෝටිගානක් ඉන්න සත්ව සංහතිය හැමෝටම අර නිවන කියන තනි ලක්‍ෂේගාවට ඇන්ඩ තමන්ටම ආවේනික විච්චය පෞද්ගලික තනි පාරක් තියෙනවා හැම සත්්‍යයකුටම පෞද්ගලෙක තනි පාරක් තියෙනවා ඒ පාර මේ ලෝකයේ දන්නවනන් කෙනෙක් ඒ දන්නේ බුදුරජාණන් වන්ස විතරමයි මගේ පාර මේ අසූහාරදාහක් ධර්මස්කඳය ඇතුළි තියෙනවා මෙතන බනාහන්න අපි කීප දෙනාම නිවන් දකින්නේ සමානව නිමෙයි අපි සියලු දෙනාටම පෞද්ගලික පාරක්තියනව නිවනට ඇන්ට. ඒකාර අසූහාරදාහක් ධර්මස්කන්දයේ ඇතුළි මගේ පාර තියෙනවා නමුත් අදාපී බොහොම ප්‍රඥා ගෝචරව ශ්‍රද්ධහා සම්පන්නව නිවැරදිව බණ අහලා මේක තුළින් මට ගැලපෙන එක තෝරන්ටෝඕනේ මගේ පාර. ඇඳුම් ගොඩාහක් ගෙනල්ල එක තැනක දැම්මහම ඇැමෝම හිල්ල මතමන්ට ගැලපෙන ැඳුම් තෝරගන්නවා. ඒවගේ තමයි අසූහාරදාහක් ධර්මස්කන්දය තුළ මට නිවනට හේතුවෙන පාරතියනවා. මම දක්ෂවෙඩෝනේ මගේ පාරහොයාගන්. එහහින්ද අසූහාරදාහක් ධර්මස්කන්දයේ දේශනා කරන කොට සියලුම සත්වයන්ගේ නිවනට අවශ්‍ය මග ඒ ධර්මස්කන්දය ඇතුළේ භාගිතුන් වහස දේශනා කර තිනු. න්න ඒ හොයාගණ්ඩ නිසා තමයි බණ අහණ්ඩ කිව ආකාර පහක් යටති. සුතා හොඳට හණ්ඩි වසෝත අනුදත සූත්තරි. දතා අහන ධර්මේ ධාරණය කර ගණ්ඩුන්නේ. මතක තියාගණ්ඩුනේ. වචසා පරිචිතා වචනයක් වචනයක් ගානය අහණ්ඩුනේ. අපි නිවන පරක්ව ේ කිය හින්ඩු. පිනිතුන් කල්පනා කරඩ අපි දර්ුම දේශනාවක් අහන්ඩ වාඩිඋනහම ඒ දේශනාව ඇතුළේ අපිගේ වචන පන්දා තිබ්බ කියලා ඒ වචන පන්දාහම මම සිහියෙන් ඇහුවද කියන ප්‍රශ්නයක් අපි අපෙන් ඇහුවොත් අඩු තරම වචන දාහක්වත් සිහිහෙන් ඇහුවත් දන්නේ නවත් මෙතන සඳහක කරනවත් වච සාපරිචිතා වචනයක් වචනයක් ගානය හණඩුවනේ. ඒන එහෙම බණ අහණඩක් අපිට සෑහෙන කාලයක් පුරුතු කරන්න වෙනවා. බන ඇහුව බන ඇහුව කියල කීවට අපිට තව ලොකුවට සහනයක් ලැබිල නෑනේ. ඒ මෙහෙම අහලා නැතිහින්දා. අපි වැඩිවෙලාවක් අපිට බණ අහලා නෙමී තියෙන්නේ අපි බණ ඇහිලතියෙන්. බණ ඇහුුණට ඒ නිවම මග හොයන්න බෑ. වචනයක් වචනයක් ගානය හන්ඩුවන එහෙම බනාහනයි මිනිස්ු අතර ඉන්නවා වචන වචනයක් ගාන හන්්ඩුවේ මොකද අර එක වචනයක්වත් මගාරී නැතිකොට තමයි මගේ ජීවිතය වෙනස් කරන බණපද ටික මටහම්බවය වෙන වෙන වැඩවල ඉඳගෙන බනාහපු හම අ මට අවශ්‍යම වචන ටික මගෑරෙන්ඩ පුළිහයි. දේශනා සීයක් ජීතයඇහත් මගේ ජීවිතය වෙනස් කරන බණපද ටික ඒ දේශනා සීයමෑ තුළෙ නෑ තවාටික දේශනාවකතිය ඒ එතනින් මගෑරුුණ කියල කියන්නේ අය සෑහෙන කාලිකට මඟෑරෙනවා කියන එකයි. එන අහනකොට වචනයක් වචනයක් ගානය හණඩුවනේ. මනසානු පෙක්කිතා. තමන් අහපු ධර්මයේ තමන්ගේ භාෂාවට හරුවගණ්ඩුව. ඇහු පාලියෙන්න්න එක තමන්ගේ භාෂාවට හරව ගණ්ඩක් පුළුහන් පෙන්ඩෝනේ දිිට්්‍යයාසුප පටිවිද්ධා. ආන්ගේ අහපු දේශන තමන්ගේ හිතින් ආපහු මෙිෙහි කරන්න පුළුහංකමතියෙන්ඩෝනෑ. විදර්ශනා කරන්න පුළුහංකමතියෙන්ඩුව මැනවින් දේශනාව දිහා බලන්ඩ පුළහන් වෙන්ඩුවන වචනයක් වචනය ගාය හෝවන පුළුවන් ආං එතකොට අපූරුවට ඒ දේශනාව කොටස් වෙලා තමන්ට පේනවා. මේ දේශනාවේ මුල් විනාඩි පහළව දානය ගැන නිසාකච්ඡා කළින්. දෙවැනි විනාඩි දහය සීලයේ ගැන නිසාකච්ඡා කළි. තුන්වැනි විනාඩි පහළව චතුරාරි සත්‍යය ගැනයි කතා කළේ අවසාන විනාඩි පහළව පටිච්ච සමුපාද නිසාකච්ඡා කළේ. අං දේශනාව මැනවිින් තමන්ට. අවබෝධයවෙලා වැටහිලා තියෙනවා දිට්්‍යාසුප් පටිවිදධා ඒ දේශනාවදිහා මනා නුවනකින් මනා නුවනකින් බලන්ඩ පුළුවන් ව්ඩෝන කෙල කිව එකයි එතකොට තමයි අපි ධර්මා අවබෝධයෙන් පිරෙන්ඩ පටන්ගන්න එතකොට තමයි අපේ සන්තානයේ ධර්මය රැස්සුන ගබඩාවක් වගේ වෙන්නේ එදාට පිටතන කවුරුවත් මැරැෙන්ඩ බයි නැති කෙනෙ හරි සතුටෙන් ඉන්න කෙනෙ වසංගත එනවා කියල කීවත්. සුලිසුලන් එනවා කියල කීවත් මෙ කිසි දේකට බයි නෑ. මොකද අපි ධර්ුමය තුළ ධර්මය තුළ ශක්තිමත්. සේලය තුළ ශක්තිම මෙහෙම බණහන කෙනාට කවදාව සේලයේ මගාරිට බෑ. අපමන සතුටක් එන්නේ ඒ සිල්පදටික ආක්ෂා කරගණඩමයි. මොනම හේතුවකින්වත් බිඳගන්නේ බිඳුනොත් හරියට මවපීක් නැසුනවගේ.ඇ මෙච්චර ශ්‍රද්ධාවෙන් රැකගෙනනාපු සිල්පදයක් ටිකක් හරි හානි විච්චහම් ඒකට සීලයට කැමැත්ත තියෙන්ට වනේ. සමහලට අපි පරිහරණය කරන වාහනයකට අපි ලොකූ බැඳීමක් තියෙනවා. පාර දෙපැත්ති තියෙන කොලයක් අත්තක් නමුත් යනකොට ගෑවෙනවන අපි ඒකටත් අකමැති. ඒට ඒ තරම්ම බැඳීමක් තියෙන නිසා නමුත් විනති ඒ තරම්ම බැඳීම පන්සිල් ආරක්‍ෂා කරනවා කියල කීවට සිල්පද කැඩෙනකොටත් ච්චර දුකතියනවාද. බේරෙන්ඩම බැරිවනොත් බොරුවක් කියන එක අපේ සාමාන්‍ය සිරිතක් වෙලා ඇති හැබැයි අර පානයන්ඩ අපහසුමන වාහනේ මගනවත්තල පයින් ගනවයායිටතරට ඒකයි මේකයි අතර තියෙන වෙනස ත් සීලේ රකින තැන එහෙම වෙනස් වුනානන් තමයි වටින්නේ ඉතා සුළු කාලයක් ඉතා කෙටි කාලය මෙ සීලේ ආරක්ෂා කරගත්තත් ඉතාම මහත්ඵලයි ඉතාම ශ්‍රේෂ්ට ඒ සඳහා දේවතා සංයුත්තකය වගේ බොහෝ කරුණු දක්වලාතිය අගේ නිසා භාගිතුන් වහසේ අපට මානුකම්පා කලා භාගිතු වොහස අපි නිසාම අපේ නිවන වෙනුවෙන් අනන්ත කැපකිරීමක් කළා ඒක තමයි මහා කරුණාව ඒ තමයි මහා දයාව ඒ තමයි ඒ කරුණා සමාපත්තිඥානයේ ඒ හැම එකකම තියෙන්නේ පුදුමාකාරා අනන්ත බවක් අපට නොතේරෙන තරමටම අපට පිහිට වෙලයි තියන්නේ අවාසනාව කියල කියන්නේ පිහිට ජීවිතයට එකතු කර ගැන්ඩ අපිට තව බැරිවිච්ච එකයි. එහෙම නොවී අපේ ජීවිතයට භාගිතුන් වහන්සේගේ කරුණාව ලබල අපි භාග්‍යතුන් වහට කීකරුවෙලා භාගිතුන් වහසගේ කීකරු ශිෂ්‍යෝ බවට පත්ච්ච දවසට බුදුරජාණන් වහන්සේ අපිට ළඟයි. කීකරු ශිෂ්‍යයට ගුරුවරය ළඟයින්නේ. අනික කීකරු ශිෂ්‍යට ගුරුවරය හොඳ සලකනවා හොඳට බලනව එනගි භාගිතුන් වහසිට කීකරුවෙන්න්න වෙනවා එදාට භාගිතුන් වුහසසි අපිට ළඟයි. ඒ කීකරුයි කියල කියන්නේ සීයට සීයක්ම කීකරුවෙන්ඩ ඕනේ. සීයට ප්‍රවාණයක් කීකරුුණාට කීකරුයි කියන්නේ. සීයට සීයක්ම කීකරු කෙනාට තමයි හොඳටම සලකන්. ඉති බාගිතතුන් වහස අපිට ළඟනං. ප අපි සතරායෙන් හුග හැතයි. එතෙන්ට යන්ඩ අපි ජීවිත පෝෂණය කරගන්ඩ පුළුවහන් තරම් භාගිතුන් වහන්සිට ලංවෙන්ඩ හැබෑම් කීකරු ශ්‍රාවකයෙක් බවට පත්වෙන්ට කටයුතු කරඩ මේ ලැබිල්ල තියෙන අවස්ථාව අපි සුළු පටුනෑ බුද්ධාන්තරයේ ලැබුණ සම්මාධිට්ටික මනුස්ස ජීවිතයක් ලැබුණ හිත්තොල දියුණු කරගණ්ඩ පුළුවන් ශ්‍රද්ධාවක් තියෙනවා. ොහොරදාලා වතුර දාලා එක නැගිට්ට වන්න පුළුවන්. එම ශ්‍රද්ධාව කබිට තියෙනවා අවශ්‍ය දියුණු කරගණ්ඩයි. ඒ ශ්‍රද්ධාව දියුණු කරගෙන සතර අපායට පිටුපාලා සුගතියට මුහුණලා මැරෙන්ඩෙ දට පුළුවන්. සුගතියෙන් සුගතියට ගමන් කරලා ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාරි සත්‍යය ධර්මය අවබෝධ කර ගණඩෙ මේ ලැබිච්ච අවස්ථාව මගහරිින් නැතුව ප්‍රයෝජන ගණ්ඩෙ අපිට භාග්‍යිතුන් වහන්සේගේ ආශිර්වාදයම ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවා කළ ප්‍රාර්ථන කරමු පනතන අදද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරනුන් ලබන්නේ ඉතාලියයේ වැනීෂි නගරයේ පදිංචිස්භා විතානගී මහත්මා සහ නිසාමනී රත්නායක මහත්මිය තිසන් හන් සඳපුතනුවන් සහ සසීන් සිත් නද පුතනුවන් විසින්. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා නිධන ප්‍රාප්තියට පත්වන චිත්‍ර සුබද්‍රා ගේ මෑනියන් මේරී පෙරේරා මිත්තනය ටල්ස මුත්තනුවන් රපියල් ඇන්තනී මාමා චාමරී බණ්ඩාර මිතුරයේ යනයට පින් අනුමෝදන් කිරීමත්ට අමතරව සියලු දෙනට සද්ධර්මය වටහා දීමට මඟ පෙන්වන ගෞරෝණීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි භාවේ චිරජීවනය ලැබේවා කියලා අපටත්තා ශිර්වාදි කරනවා. තිසන් හා සසෙත් පුතුන් දෙදෙනට නිදුක් නිරෝගි භාවය චිරජීවනය ලබන්ඩත් සියලු අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක කර ගැනීමටත් ත්තරේ ආශිරවාදය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. චාමිකා රෝෂාන් යුවලගේ රෝගාතුරෝ සිටින පුතුට ඉක්මං සුවය ලැබීම සඳහත් ගුණදාස පියාණන් සිරියාවතී මෑණියන් ධර්මදාස පියාණන් මේ අයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නත් පංකම සාර්ථකව කර ගැනීමට සහාය ලබාදුන් බෞද්ධයා මාධ්‍යජාලී අරුණ මහත්මා සෞම්යා දියණිය මිහිරි වත්සලා යනායටත් විදෙශගතව සිටින චාමර අමිල හා ප්‍රවීන් යන සියලු දෙනාටම නිරෝගී සුවය නේ ආශිරවාදය ලබා ගැනීමටත් කරන කියන කටයුතු තුනුරුවන්ගේ ආශිරුවාදෙන් දෙවුණු පවුණු කරගණ්ඩත් අප දෙදනාටත් සහෝදර සහෝදරියන්ටත් දෙපාර්ශයේ සියලු දෙනාටමත් ආශිරුවාද කරන අතරේ මුළු ලෝකේටම ඇතිවෙලා තියෙන මේ වසංගත තත්ත්වේ දුරුවෙලා සියලු දෙනාටම නිරෝගි භාවේ සුවපත් භාවය ලබන්්ඩත් රත්නත්‍රී ආශිරුවාදයත් මේ මහා කුසල කර්මී ආශිරවාදයත් හේතු වාසනාවීවා කියල ප්‍රාර්ථනා කරනවා. දායික පින්වත් පිරිස පින් අනුමෝදං කළ හැම කෙනෙකුටම පින් අනුමෝදං වීවා ආශිරවාදය කළ සියලු දිනාටම රත්නත්‍ර ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාාවී චිරජීවනයව ලැබෙයිවා. ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්ඩ මේ පු්්‍ය ධර්මයන් හේතු වාසනාවේවා කියල පාර්ථනා කරමු. ආකාසත් සහාචබමත් හාදීවානාගා මහි්දිකා පන්්ඥන්තන් අනුුණු නිත්වා්චරංග්‍රක්කංතුළෝක ශාසනන් දේවූ වස්සතු කාලීනේ සසිය සම්පත්තිහෝතුචේ. පිතෝ බවතුළෝ කෝචේරාජා භවතු දමම්මිකු.